ඉතින් නැවතත් වාර පිළිගන්න ජොබ්වෙච් ශ්‍රී ලංකා චැනල් එකට මේ වීඩියෝස් එක පියවර ගේන්නේ HDFC බැංකු වයින් 2024 අගෝස්තු මාසයේ සඳහා පැඳලා තියෙන නවතම රකේපුරක් පාඩු හා සම්බන්ධ විස්තර එනි කොරස් දෙකකදී තාතුළු දෙකක් හා සම්බන්ධ විස්තර වාරු ගෙනෙනවා එනි බැංකින් ඇසිස්ටන්ට් තාතුළු සඳහා වගේම මැනේජ්මන්ට් ට්‍රේනි තාතුළු සඳහා අදුපත් වෙන වෙනම කැඳවා තිබෙනවා ඒ හා සම්බන්ධ සීලු විස්තර මේ වීඩියෝස් එක වලට අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා අද වීඩියෝ පළමු කොටස ඔස්සේ අපි වාරු ගෙනෙන්නේ HDFC බැංකුව වගේ කැඳව ඇති බැංකින් ඇසිස්ටන් බැංකු සහකාර තාතුළු හා සම්බන්ධ විස්තර. අරතිය බලමුම බැංකු සහකාර තාතුළු සඳහා අවශ්‍ය කරන සුසුකම් මොනවාද යන්න මුලින්ම එනි උසස් පෙළ විභාගය හා සාමාන්‍ය පෙළ විභාගයේ සුසුකම් පමණ ඔබ මේ උසස් සිටින්නේ මේ තාතුළු සඳහා. එනි උසස් පෙළ විභාගයේ ප්‍රධාන වශයෙන් ඕනෑම විෂය දරුවා කරදී ප්‍රධාන විෂයන් තුනට අවවාසයෙන් S සමත් 3ක් සහිතව සමත් වී තිබෙනවා නම් ඒ ප්‍රමාණවත් වෙනවා. එනි සාමාන්‍ය ඉංග්‍රීසි විෂය හැර ප්‍රධාන විෂයන් තුනට පමණක් කිස්සාමක් තුනක් ඊට ඉහළ සාමාර්ථ ලබා තිබෙනවා නම් ඔයාලට අවස්ථාව තියෙනවා මෙම සුදුසුකම් සපුරා ගැනීම සිදු කරන්න. ඊට අමතරව සාමාන්‍ය පෙළ විභාගයේදී ඔයාලා සමත් විය යුතු ආකාරය මේ ආකාරයෙන් සඳහන් වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 6ක්වත් ඔයාලා සමත් වෙන්න ඕනේ අවශ්‍යයෙන් විෂයන් 5කටවත් CEO ඉහළ සාමාර්ථ සහිතව. ඊදී විශේෂම ගණිතය විෂය, භාෂා විෂය සහ ඉංග්‍රීසි භාෂාව ඇතුළු විෂයන් 5ක් සඳහා CEO ඉහළ සාමාර්ථ සහිතව විෂයන් 6ක් සමත් වීම තමයි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. මේකින සුසුකමට අමතරව MS Office පැකේජය භාවිත කිරීමේ හැකියාව වලින් බලාපොරොත්තු වෙනවා. පරිගණක භාවිත කිරීමේ හැකියාව තාන්ත්‍රික අදාළව රාජකාරී ඊට කිරීම සඳහා. ඉතින් මේකින සුසුකම් සමග මේ skills වාරු තියනවා නම් අවස්ථාව තියනවා අදින්පත් කියමු කරන්න. වීඩියෝවේ අවසාන කොටස් වලින් අදින්පත් නිවැරදිව යොමු කරන ආකාරය තමයි ඔයාලට ගෙන එනවා. ඒ වගේම වයස සීමා ගැන සඳහන් කරලා තියෙනවා බැංකු සහකාර තාතර සඳහා වයස අවුරුදු 24ට අඩු 21 දෙපාර්ශ්ව සඳහා අවස්ථාව තියෙනවා. මේ සඳහා අවශ්‍ය කරන වයස් සුසුකම සපුරා ගැනීම සඳහා බැංකු සහකාර තාන්ත්‍ර සඳහා වල කොන්දේසි සහ දීවරා මොනවද යන්න විශේෂයෙන්ම පුහුණු කාල සීමාවේ වසර දෙකක් දක්වා පැවැත්වෙන බව සඳහන් වෙලා තිබෙනවා. පළමු වසර තුළ මාසකට 45,000ක පමණ දීවරාවක් වාට හිමි වෙනවා. ඊට අමතරව දෙවන වසර තුළ මාසකදී 60,000ම දීවරාවක් දියුණු ලබන බව සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම තොරගලබර අපේක්ෂකයන් දෙවෙනි ඕනෑම ප්‍රදේශයක පිහිටි සහකාරක සේවක කිරීමේ සූදානම් වියදු බව සඳහන් වෙනවා. එයගෙම බදව ගැනීමෙන් අනතුරු මුලින්ම අනුයුක්ත කරන දිශේකේ උපදේශය තුළ පුහුණු කාලයේ දෙදුලත්ව වනසේ අවශ්‍යයෙන් වසර 5ක් කාලයක් සේවය කිරීම අනිවාර්ය බව සඳහන් වෙනවා. එම කොන්දේසි යටතේ ඊට අමතරව පුහුණු කාල සීමාව තුළ සතුටුදායක ලෙස කාර්ය සාධනය සපුරා ගැනීම මත SS අනිවාර්ය රාජකාරී පුහුණුව ලබන පුද්ගලයන් සඳහා 4-1 ශ්‍රේණියේ බැංකු සහකාර ස්ථිර තාදුපේ ඊටවන සඳහා සලකා බැලින බව සඳහන් වෙලා තියෙනවා බැංකුව මගින්. ඉතින් මේකේ කොන්දේසි සහ දීමන වලට යටත්ව තමයි වල මෙම තාතර සඳහා බදා ගැනීම සිදු කළ බව වලට සඳහන් වෙලා තිබෙනු මෙම බැංකුව මගින්. මේ ක්‍රමවේදය කෙසේද සිදුවන්නේ යන්න එදී ලිඛිත පරීක්ෂණයක් සහ සමුග පරීක්ෂණයක් මගින් තමයි බදා ගැනීම ක්‍රමවේදය සිදුවන බවට සඳහන් වෙලා තිබෙන්නේ. ලිඛිත සමුග පරීක්ෂණය ලිඛිත පරීක්ෂණයේදී සහ සමුග පරීක්ෂණයේදී ලබා ගන්න ලබන ලකුණු අල්පලියල මත ප්‍රවෘත්ති සංඛ්‍යාව අනුව බැංකුවට අභිමතය පරිදි බදා ගැනීම සිදු කළ ලබන බවට සමයි සඳහන් වෙන්නේ. මෙම ලිඛිත පරීක්ෂණය සහ සමුග පරීක්ෂණය පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගැනීමට ආර පුළුවන් full job notification PDF download කරලා ඒ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගැනීම සිදු කරන්න. සඳහන් වෙ බැංකු සහකාර දාතු සඳහා වන full job notifications වගේම online මාර්ග ආදීපත් තමු කිරීම සඳහා වන link පහසුවෙන් ලබා ගන්න ආකාරය පිළිබඳව ඒ දවස් දුබයි ටොටල් කේ ඔබලේ ගියා මේ හා සම්බන්ධ සියලු විස්තර PDF ලබා ගැනීම වගේම online මාර්ග ආදීපත් තමු කිරීමේ link එකත් අපි ලබා දෙලා තිනවා. ඒ ඔබලේ ගියා මෙන්න මේ ආකාර වෙබ් පිටුවක් තුළින් මේ හා සම්බන්ධ සියලු විස්තර වල මේ ආකාරය අපි ලබා දෙලා තිනවා. Banking Assistant 2024 HDFC Bank Sri Lanka වශයෙන් ඒදී ඒ පහලදී කොටසින් online මාර්ග ආදීපත් තමු කිරීමේ link එක වෙත පහසුවෙන්ම පිවිසීමට අපි අවස්ථාව ලබා දෙලා තිනවා. Submit online application වලින් click කළා. එවගේම මෙම තාතුරට දාල full job notification PDF ආකාරයේ සිංහල දෙමළ සහ ඉංග්‍රීසි වාද තිත්තේම වාඩි මේ ආකාරයෙන් download කර ගැනීමටත් එම web page තුලේ අපි අවස්ථාව ලබා දෙලා තියෙනවා. ඒ වගේම online මාර්ග අයදුම්පත් යොමු කිරීම සඳහා මෙම link එක උඩ click කරා වාට විභාග දෙපාර්තමේන්තුව වලින් online මාර්ග අයදුම්පත් යොමු කිරීමේ කාල වෙත මේ ආකාරයෙන් පහසුවෙන් මේ පිවිසෙනවා. ඒ පහළ ඇති කොටසින් මෙම විභාගයට දාන කොටස වෙත වාර මුලින්ම පිවිසෙන්න ඕනේ. මේ දෙකින ආකාරයට මෙව කොටසින් දිස්සෙනවා. එම කොටසට දාල instructions වලට click කරලා download කරගන්න පුළුවන් මුලින්ම PDF ආකාරයෙන්. ඒ નિවැරදිව පරිශීලනය කිරීම අනතුරුව online මාර්ගයෙන් નિවැරදිව අයදුම්පත් තමුතල යුතු ආකාරය වගේම ගේම් සිදුපල යුතු ආකාරය පිළිබඳවත් ඔයාලට දැක්වෙනවා. ඒ નિවැරදිව අධ්‍යයනය කරලා අනතුරුව ඔයාලට පුළුවන් apply කියලා බටන් එක උඩ click කරලා online මාර්ගයෙන් මෙවතාවතර සඳහා පාස් වෙන්න. අයදුම්පත් ගොම් කිරීම සනාපි විසින් මේ ආකාරයෙන්
එසේ විසුන ඉට වාට මෙයාකාරය කවදත්තම දිස්සන්නේ භව පත්මන්ති දාල පිටුවතුන්න. ඒදි වගේ ජාතික හැඳපු පත්තාන්කේ ඒගේ මාලගේ මොබයිල් නම්බර එක ඒගේ මාල මේ ලෙස්සක නිවැරදි තුළත් කළ මෙම කඩිසසල්ට යරත්වන බල සඳහන් කරලා මේ අයම් නොට රෝබට් කියන බසකු ටිප් කිරීම යනතුරුව පරපුර නෙක් මස නිවදල ඉදිරි යමයි වා ලබාදින මෙම මොබයිල් අංකය සඳහා වලට අදාළ යොමුවක් දිස්සෙනවා. ඒ ඔස්සේ වලට මේ සඳහා ලොගින් වීමක් සිදු වෙන්න පුළුවන්. ඉනතුරුව නිවැරදිව වල ගැදුම්පද ඉංග්‍රීසි මාධ්‍ය සම්පූර්ණ කළා අදාළ ගේම් සිදු කිරීම යනතුරුව ඉවැරදිව ඔන්ලයින් මාර්ගයෙන් මේ සඳහා අයදුම්පත පාස්වීමම් පිරිවෙන හැකියාව ලබා ගන්න පුළුවන්. මෙම HDFC බැංකුවේ බැංකින් ඇසිස්ටන්ට් තනතුරු සඳහා අපි මිලන් කොස්සින් බලමු. මැනේජ්මන්ට් ට්‍රේනින් තනතුරු සඳහා අවශ්‍ය කරන සූසුකම් සහ ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් නිවැරදිව ප්‍රමු කිරීම සිදු කළ යුත්තේ කෙසේද යනවා. සෝසියපිය වලට ගෙන එන්නේ HDFC බැංකුවෙන් කැඳවා ඇති කළමනාකරණ අභ්‍යාසලාභී එහෙම නැත්නම් මැනේජ්මන්ට් ට්‍රේනින් තනතුරු සඳහා අයදුම්පත් කැඳලා තිබෙනවා. ඒ හා සම්බන්ධ සියලුම විස්තර මේ වීඩියෝවයි මෙම කොටස ඔස්සේ වාරණ අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ආකාරයෙන් අපි මෙම කළමනාකරණ අභ්‍යාසලාභී එහෙම නැත්නම් මැනේජ්මන්ට් ට්‍රේනින් තනතුරු සඳහා අවශ්‍ය කරන සූසුකම් මාදාන සාරා බලමු. ඒනි මෙහි දක්වන ආකාරයට අවස්ථා කිහිපයක් වාට ලබා දෙලා තියෙනවා. පළමු අවස්ථාවේදී මෙහි දක්වන විශේෂයන් අදාළව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදක ප්‍රොෆෙසර් සභාවසින් පිළිගන්න ලබන දේශීය හෝ විදේශීය විශ්වවිද්‍යාලයන් මෙම දක්වන විශේෂයන් අදාළව දේව අවශ්‍යයෙන් දේවල පන්තියේ ඉහළ පෙළ සාමාජ්‍යයක් සේපෙව උපාධියක් ලබා තිබීම හෝ හතරක් වන උපරිමයකින් නඩත්ත අවශ්‍යයෙන් 3.5ක ශ්‍රේණිය ලැබුණු සාමාජ්‍යයක් නැත්නම් GPA මත 3ක් සහිත උපාධියක් ලබා තිබීම වල සම්පූර්ණ කළ තිබෙනවා නම් මෙම ශේෂයන්ට අදාළව අවස්ථාව තියෙනවා මෙම සුසුකම සපුරාලීම සඳහා මෙන්න මැනේජ්මන්ට් ට්‍රේනින් සම්පූර්ණ සඳහා අවශ්‍ය කරන මූලික සුසුකම සපුරාලීම සඳහා. ඉතින් මෙම සුසුකම සපුරාලීමට මෙම අවස්ථාවට අමතරව තවත් අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒකටදී මේ දෙකේ ශේෂයන්ට අදාළව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදක ප්‍රොෆෙසර් සභාවසින් පිළිගන්න ලබන දේශීය විශ්වවිද්‍යාලය මගින් ලැබූ උපාධියක් සමග ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ IBSL හෝ එක්සස් අපරාධදානී වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ CIB UK අවසන් අදියරේ සමත් වෙලා තිබෙනවා නම් පියටදී තවර අවස්ථාවක් තියෙනවා අවශ්‍ය කරන සුසුකම් සපුරාලීම සඳහා. ඊට අමතරව තවත් අවස්ථාවක් ලබා දෙලා තියෙනවා එසේ නොමැතින පුද්ගලයන් සඳහා සුසුකම් සපුරාලීම සඳහා. ඒකදී පහසුදාම් කර ඇති ආයතන වලින් සම්පූර්ණ සුසුකම් සපුරාලීම අවසන් සාමාර්ථය ලබා තිබෙනවා නම් වඩ ඒයටතත් අවස්ථාව තියෙන මෙම සුසුකම් සපුරාලීම සඳහා එම ආයතන රයිස්තුවාට මේ කොටස අධ්‍යයන කිරීමෙන් ලබා ගැනීම හැකියාව පවතිනවා. එසේම එසේත් නොමැතිනම් තවත් අවස්ථාවක් ලබා දෙලා තියෙනවා. එහිදී නීතිඥ වෘත්තිය සම්පූර්ණ කළා නීතිඥ වෘත්තිය දෙන පුද්ගලයෙකුට වඩ අවස්ථාව තියෙනවා මේ සඳහා වන සුසුකම් සපුරාලීම සඳහා. ඒ වගේම මෙම සියලුම සුසුකම් වල යටත් වාතය තිබිය යුතු වයස් සීමාව ගැන සඳහන් කළ තියෙනවා. වයස අවුරුදු 30ට අඩු ශ්‍රී පුරුෂ දෙපාර්ශ්වයේ සඳහන් තමයි අවස්ථාව තියෙන්නේ මෙම සඳහා අවශ්‍ය කරන සුසුනම් සපුරාලීමේ වයස් පරිමාණය සම්පූර්ණ කිරීම සඳහා. අදාළ දීමනා කොන්දිස් පිළිබඳ ව්‍යාපාර සිනාර වෙනවා. මෙම තනතුරු අදාළව පුහුණු කාලයේ වසර දෙකක් වන බව සඳහන් වෙලා තියෙනවා. පුහුණු කාලය තුළ මාසයකට 75,000 දීමනාවක් වාඩ හිමි වෙනවා. ඒ වගේම පෙරබරදීම තෝරාගත බව අපේක්ෂකයන් දෙවිනේ ඕනෑම ප්‍රදේශයේ පිළි සහ අවශ්‍යක සේවය කිරීම සඳහා සූදානම් විය යුතු බව අනිත්‍ය බලපන දිස්ත්‍රික්ක ප්‍රදේශය ඇතුළත් පුහුණු කාලය ඇතුළත් වෙනසේ අවශ්‍ය වසර 5ක සේවා කාර්යයක් සම්පූර්ණ කර යුතුයි. ඒ වගේම පුහුණු කාල සීමාව සතුටදායක ලෙස සම්පූර්ණ කළ කාර්ය සාධනයේ සපුරාලන උද්දලය සඳහා තුන ශ්‍රේණියේ විධායක නිලධාරීන් සතුටේ ස්ථිර සේවය පිළිවීම සඳහා සලකන බලන ලබන බවට විශේෂයෙන්ම සඳහන් වෙනවා තිබෙනවා. මෙම මැනේජ්මන්ට් ට්‍රේනින් තනතුරු සඳහා පුහුණු ලබන ඔබ සඳහා ප්‍රවේදී සඳහන් කළ තියෙනවා පෙර පරිදිම ලිඛිත පරීක්ෂණයක් සහ සමුග පරීක්ෂණයක ප්‍රතිඵලමත් තමයි ලකුණු අනුපිළිවෙල මත නුබඳවා ගැනීම HDFC බැංකුවල් අභිවතය පරිදි සිදු කළ ලබන බවට සලසනහන ලා තිබෙන්නේ මේ ආකාරයයි. එම ලිඛිත පරීක්ෂණය හා සමුග පරීක්ෂණය හා සම්බන්ධ වැඩිදුරු විස්තර වාර පොලිස් ජෝල් නොටිෆිකේෂන් PDF අධ්‍යයන කිරීමෙන් ලබා ගැනීම හැකියාවක් පවතිනවා. එවැනි මෙම තාතුරු සඳහා තවදුරටත් ඔන්ලයින් මාර්ගයෙන් යොමු කිරීම සිදු කළ යුතුයි. එනි ඒ සඳහා ඔන්ලයින් මාර්ගයෙන් යොමු කිරීමේ ලින්ක් එකද පහසුවෙන් පිවිසීම වගේම ෆුල් ජොබ් නොටිෆිකේෂන් PDF ආකාරය සිංහල දෙවල් ඉංග්‍රීසි කියන භාෂා දෙකේම ලබා ගැනීම සඳහා වඩ පුළුවන් jobweb.in කියන වෙබ් එකේ ගිහිල්ලා අන්දර පිටුතුලින් මේ හා සම්බන්ධ සියලු විස්තර ලබා ගැනීම සිදු කර ගන්න. jobweb.in කියන වෙබ් එකේ ගියාම මේ ආකාරයේ වෙබ් පිටුතුලින් මම මැනේජර් ට්‍රේනින් 2024 වලට අදාළ සියලු විස්තර මේ ආකාරය අපි ලබා දෙලා තියෙනවා. ඒ පාරේදී කොලිෂින් ඇප්ලිකේෂන් ඔන්ලයින් කෝර්ස් සබ්මිට් ඔන්ලයින් ඇප්ලිකේෂන් වල කිරීමේ වාර පහසුව විභාග දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් මාර්ග අනුපත්තම කිරීමේ කවුළු වෙත පිවිසීමේ හැකියාව අපි ලබා දෙලා තියෙනවා.
ඒගේ ෝ ිේෂන් සිංහල දෙව ිසි ම ෙත්තෙම පිඩේ හන් ව්ලක් කල වැඩ විසර ලබගන්න තුළ අබල සබි ටොල්ලයින් පිේෂන් ට ලික් කිරීමේ බව දෙබාතුවන්තේ මේ අහරේ කවලොක් ත පිවිසින්නේ අදාල අයුම්ප සම්පරුණ කිරීම සහවල්ලයින් මාර්ගගේ ඒ බහලදි පොලසින් අදාල ගොට සටදාද ඇපිකේෂන් ෝම් පෝස්ට ෝ මන් ්‍රනිය බැන් කියන කවුලුවල තෝරගන්න ඕනේ පිරවීම සහල යොගීම සිදුකරත්තේ නතර අඩපුල ඇපලගේ බරණකොට ටිප් කිරීම පහසෙම ඔොල්ලන්මගේෙන් අයිතු පත්තව කිරීම පිසිීමට සිදු කරන්න එරාකාරේ මාලගේ ජාති හැනවත්තන්ගේ මොබයිල් නම්බර එකක් ඉමල් රෙසක දුරත්ගේ අනතුබ ටර්ම් සන් ඇකඩිෂන් සහ එකක්‍රියමක් සිදු කරලා ඇම් නොට රොබත් බරණ ටිප් කිරීම නිස්වර්ණ ටික්කල ඉදිර ගල්ල වලගේ මොබයිල් නම්බරේ සනාහන ඔබිටියන්ගේ නිරදය තොරත් කරලා මේ පදදිර ක් සිද ර න නතර ගුලන් පාසල්ම ඔන්න මර අද ස්ට න පුල යතු පද විස මාදය සම්පූර්ල කරන්න නතර කොල්ල වගින් ගේම් පරිදවීම හැකවත් පවතින ති යා රින්තමයි මතාතර සහ නිවරදව අරයදප යෝ කිරීම සිදුකළ යුත්තේ.